ඔයා කොච්චර එක්සයිස් කරාද නැත්නම් කොච්චර වර්කවුට් කරත් ඔයාගේ ඇඟ වර්ධනය වෙන්නේ නැද්ද? ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. මම අද එක හේතුවක් කියලා දෙන්න. ඔයාගේ ඇඟ හැදෙන්නේ නැති වෙන්න එක හේතුවක් තමයි, නැත්නම් ඔයා කොච්චර එක්සයිස් කරත් ඔයාගේ ඇඟ වර්ධනය වෙන්නේ නැති වෙන හේතුවක් තමයි මේ ප්ලැටෝ කියන එක. මේක ප්‍රනවුන්ස් කරන්නේ ප්ලැටෝ. මේකෙන් අදහස් වෙන්නේ ඔයා ඔයාගේ ශරීරයට දෙන ටෙන්ෂන් එකට ඔයාගේ ඇඟ අනුවර්තනය වෙනවා. ඒක කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත්, අපි හිතමු ඔයා පුෂ්අප්ස් 10ක් කරනවා කියලා මාසයක්. එතකොට වෙන දෙයක් තමයි මම මෙතනදී පෙන්වලා තියෙන විදිහට මේ ග්‍රාෆ් එකෙන් කියන්නේ ඔයාගේ ග්‍රෝත් එක තියෙන වයි අක්ෂයේ, ටෙන්ෂන් එක තියෙන එක්ස් අක්ෂයේ. මේ ටෙන්ෂන් එකෙන් අදහස් කරනවා මම රෙප්ස් 10ක් හැමදාම කරනවා මාසයක් පුෂ්අප්ස් හරි ස්කොට්ස් හරි මොකක් හරි එක්සර්සයිස් එකක්. ඔයාගේ ග්‍රෝත් එක වෙන්නේ කොහොමද දන්නවද? දැන් ඔයා පළවෙනි දවස් ටික අපි හිතමු සතියක් විතර කරද්දී ඔයාගේ ග්‍රෝත් එක ටික ටික, ඒ කියන්නේ ඔයාගේ ඇඟේ වර්ධනය වීමක් සිදු වෙනවා මෙහෙම. එතකොට ඔයා සති දෙකක් තුනක් විතර යද්දී මෙන්න මේ පීක් පොයින්ට් එකට එනවා. ඒ කියන්නේ මෙතන තමයි ඔයාගේ පීක් පොයින්ට්. මෙතනින් ඉහාට ඔයා කොච්චර රෙප්ස් 10ක් කරත් ඇඟ වර්ධනය වෙන්නේ නැහැ. එතකොට එතනින් ඉහාට යන්නේ ප්ලැටෝ විදියට. කියන්නේ ඔයාගේ ශරීරය දැන් අනුවර්තන වෙලා තියෙන මෙතනින් ඉහාට. මේ ඔයා දැන් දවස් 21ක් ඔයා මේ එක්සයිස් එක කරාට පස්සේ, අපි හිතමු උදාහරණයක් විදිහට ඔයා දවස් 21ක් මේ එක්සයිස් එක කරනවා. කරාට පස්සේ මෙතනින් එහාට ඔයාගේ වර්ධනයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙන්න මේක ප්ලැටෝ මං ඉස්සර වගේම ඔයාගේ ශරීරය දැන් ඔයාගේ ඒ කරපු එක්සසයිස් එකට අනුවර්තනය වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම ඔයත් කරනවා. ඉතින් ඔයාලට කියන්න පුළුවන් මම බෙන්ච් ප්‍රෙස් එක කරනවා කිලෝ 10ක් දාලා, මට තියෙන ප්‍රශ්නේ තමයි මට වෙයිට් එක වැඩි කරන්න බෑ. දැන් ඒතර ඔයාට වෙයිට් එක වැඩි කරන්න බැරි නම් ඔයාට වෙන මොනවද කරන්න පුළුවන්? හරි, ඒ ගැන කතා කරමු ඊට කලින්. අපි හිතමු මං කිව්වා වගේ මේ ස්කොට් පුෂ්අප්ස් හරි මොකක් හරි එක්සර්සයිස් එකක් ඔයා රෙප්ස් 10ක් කරනවා. එතකොට ඔයාගේ ප්ලැටුවෙන් හේතු ටිකක් තමයි මෙතන තියෙනවා. ඔයා වෙයිට් එක ඉන්ක්‍රීස් කරන්න බෑ මෙන්න මේ වගේ. මේ පේනවනේ ඔයාගේ වෙයිට් එක ඉන්ක්‍රීස් කරන්න බෑ, මොකද මොකක් හරි හේතුවක් මත ඉන්ක්‍රීස් කරන්න බෑ කියනවා. අපිට හැමදෙස්සම වෙයිට් එක ඉන්ක්‍රීස් කරන්න බෑනේ. නැත්තම් ඔයා හැමදාම කරන්නේ එකම රෙප්ස් ප්‍රමාණය 5 8 10 20 50 ඔය වගේ reps තියෙනවනේ. ඉතින් ඔයා හැමදාම ඒ reps විතරමයි කරන්නේ. ඉතින් අපි කොහොමද වෙනසක් කරන්නේ? හරි, ඒකට හේතු විදිහ මම දැන් කියලා දෙන්න. හරි, මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි හිතමු ඔයා ස්කොට් එක කරනවා. ඔයාට පුළුවන් weight එකක් දාලා අපි හිතමු reps 10 ඔයාට හැමදාම කරන්න පුළුවන්. දැන් මම කියන්නේ මෙතන දිවා reps 10ක් කරන්න එපා, අපි reps 5කට අඩු කරමු. ඇයි මම reps 5කට අඩු කරන්නේ? මොකද මම මේකේ දැන් variations කරන්න යන්නේ. මොකද මම ඇඟට challenge එකක් දෙන්න යන්නේ. දැන් මම back squat කරා 5ක්. දැන් මම front squat කරන්න යනවා ආයෙත් reps 5ක්. මෙතනදී වෙන්නේ ඔයාගේ lower body වල tension එකක් දෙන එකම තමයි. ඉතින් මෙතනදී කරන වෙනසක් තමයි ඔයාගේ ඇඟට වෙන විදිහට ඔයා tension එකක් නැත්නම් stress එකක් දෙන්න බලනවා. ඉතින් මෙහෙම කරාම වැරද්දක් තියනවද? නැහැ, මෙහෙම කරාම වැරද්දක් නැහැ. ඔයා මේ කරන්නේ ඔයාගේ ඇඟට ටෙන්ෂන් එක දෙන විදිහ පොඩි වෙනස්කමක් කරනවා. දැන් මම ඒ reps 5ක් ඉවර වුණාට පස්සේ මට පුළුවන් ඩම්බෙල් එකක් අරගෙන තව reps 5ක් කරන්න. මේක ගොඩක් challenge. මේක අපි හිතනකොට අපිට පේනවා දැන් මේක ලේසි වැඩක් කියලා. ඒනවා ටිකක් මේක අමාරු. මොකද ඔයාගේ ඇඟ පුරුදු වෙලා තිබ්බේ නැහැ මේ වගේ කරන්න exercise එක. දැන් ඔයා ඇඟට ටෙන්ෂන් එක වෙනස් විදිහකට දෙනවා. ඔයාගේ මෙහෙම කරද්දි ඇඟට අර ටාගට් වෙන, කියන්නේ අපේ ලෝ බොඩි එකම තමයි ටාගට් වෙන්නේ ස්කොප් ස්කොට් එක අපි කරද්දි වර්ධනය වීමක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, වඩ පුළුවන් බොඩි වේට් ස්කොට් කරන්න එතනිනුත් නවත්තන්න නැතුව. එතකොට ඔයා ටෝටල් 20 reps කළා. ඔයා කරලා තියෙන කලින් reps 10යි, දැන් ඔයාට reps 20ක් වෙලා තියෙනවා අන්තිමට. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ ඔයා හැමතිස්සෙම ලොකු weight පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ heavy weight වලටම යන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් weight එකෙන් ඔයා මෙතනදි කරන්නේ variations කරනවා. එකම exercise එක එකම මාංශපේශි ඔයා target කරන්නේ ඒ වලට variation වලින්. ඉතින් මේ bicep curl එකත් ඔයාලා මේ විදිහට කරන්න පුළුවන්. normal bicep curl කරන dumbbell වලින් ඔයාලට පුළුවන් alternative bicep curl කරන්න. ඉතින් මේක ගොඩක් හොඳයි beginner කෙනෙක්ට. මොකද දන්නවද, අපිට හැමදෙස්සෙම weight එක වැඩි කරන්න බෑ. progressive overload එකක් විදිහට යන්න බෑ. මේ ක්‍රමය ඔයාලට ඕනම එක්සයිස් එකකට පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමු ආ බෙන්ච් ප්‍රෙස් එක කරන්නේ කිලෝ 5කින් කියලා. ඔයා reps 10ක් කරලා reps 5ක් කරි කරලා ඔයාලට පුළුවන් කිසිම rest එකක් ගන්න නැතුව කෙලින්ම push-ups වලට යන්න. push-ups කරන්න පුළුවන් ඔයා reps 5ක් 10ක්. ඉතින් ඔයා මෙතනදි මේ කරන්න හදන්නේ ඔයාගේ ප්ලේටෝ එක කඩන්න හදන්නේ. ඉතින් මම හිතනවා මේ ක්‍රමය කාට හරි උදව්වක් වෙයි කියලා. ඉතින් මේ වගේ ටෙක්නික්ස් පාවිච්චි කරලා බලන්න.